අවසරයි ස්වාමීන් වහන්ස, ඊයේ දේශනා කරපු අක්කන සූත්‍රයේ පොඩි ප්‍රශ්නයක් මට අහන්න තියෙනවා. ඔව්. මේ අර පතිරූප දේශය කියලා ඊ සඳහන් කරා. ඔව්. ඒක දැන් අපි මෙහෙ ඉන්න නිසා අපිට ඒකේ තියෙන ගුණාංග යම් කිසි ප්‍රමාණයක් පැහැදිලි වුණත් වෙනත් ප්‍රදේශයක වෙනත් දේශයක ඉන්න කෙනෙකුට පතිරූප දේශය හඳුනා ගන්න කොහොමද? ඒ වගේම ඒකට මධ්‍ය මණ්ඩලය කියන නම යොදපු නිසා අර මධ්‍ය කියන්නේ කිසියම් වෙනස් වෙන දෙයක මැදලක්ෂයක්ද? නෑ, එහෙම එකක් නෙමෙයි. එහෙම එකක් නෙමෙයි මේක. දැන් ඇත්ත වශයෙන්ම බුදුහාමුදුරුවෝ දේශනා කළ තියෙනවා මේ මධ්‍ය මණ්ඩලයේ පිළිබඳවත්, පතිරූප දේශයේ පිළිබඳවත්, සුනාපරන්තය අපරාපරන්තය පිළිබඳවත්. තේරුණාද? මේ මිහිතලය ඒ පුද්ගලයන් ඉපදෙන තැන් පූජාවලියෙත් 178 වෙනි පිටවල මේක විග්‍රහ කරලා තියෙනවා. දැන් අර කාලයේ දීපේ දේශය මවපියා කරුණු තියෙනවනේ, එකෙන් මේ දීපේ දේශය තියෙනවා. මේ මධ්‍ය මණ්ඩලයේ පතිරූප දේශය ඕන බුදු කෙනෙක් බුදු වෙන්න. මේ පතිරූප දේශය ඊට පස්සේ ක්‍රමයකුත් තියෙනවා බලන්න. දැන් මේක බලන්න ක්‍රමයක් අඩු ගානේ NASA ආයතනයටවත් නවීන විද්‍යාඥයන්ටවත් තිබුණේ නැහැ. 2009 දී මම පොතක් ලියලා මේ බුදුන් උපන් දේශය මේ හෙළබිමයි කියලා පොතක් ලියලා මම මේ පොතේ 3 4 පිටුවල කිව්වා මේ දේශ මේ මිහිතලයේ මේ පෘථුවියේ මේ ගුරුත්වාකර්ෂණය කියලා එකක් තියෙනවනේ, බිම්බර ගතිය. මේ බිම්බර ගතිය එහෙම නැත්නම් මේ ගුරුත්වාකර්ෂණය එදා වෙනකන් NASA ආයතනයේ විද්‍යාඥයෝ සියලු දෙනාත් හිතුවේ මේ ලෝකේ ගුරුත්වාකර්ෂණය හැමතැනම එක සමානයි. තේරුණාද? හැමතැනම ගුරුත්වාකර්ෂණය එකම සමානයි. මම මේ පොතේ ලිව්වා ගුරුත්වාකර්ෂණය අඩුම තැනක් තියෙනවා, වැඩිම තැනක් තියෙනවා. අඩුම තැන බුදුන් බුද්ධත්වයට පත් වූ මේ හිරිවඩුන්න, වැඩිම තැන බර්මියුඩා ත්‍රිකෝණය. ඒ පොතේ මන් ලියලා තියෙනවා. මේ පොත කියවූ NASA ආයතනයේ විද්‍යාඥයෝ ලංකාවේ ඇත් ඉන්නා එකේ 6 මං ඇමරිකාවේ අවුරුදු ගානක් හිටියා. ඒ NASA ආයතනයේ විද්‍යාඥයෝ මේක කියවලා ඊට පස්සේ ඒගොල්ලෝ එදා තමා කල්පනා කරේ මේ ගුරුත්වාකර්ෂය, මේ ග්‍රැවිටි පවර් මනින්න යන්ත්‍රයක් හදන්න. ඒ අනුව ඒගොල්ලෝ මේ යවලා ඒකට යන්ත්‍රයක් හදලා මේ සැටලයිට් යවලා ගුරුත්වාකර්ෂණය මැන්නා. මනලා ඒගොල්ලෝ 2009 මේ පොත කියවල 2010 මේ ගුරුත්වාකර්ෂණය වන්නින යන්ත්‍රයක් හදලා 2012 වාර්තාවක් ලිව්වා. අද ඉන්ටර්නෙට් එකේ තියෙනවා Google එකේ ග්‍රැවිටි පවර් එක වෙනස් කරලා හොඳට ලස්සනට කලර් එකෙන් හදලා ඒ ග්‍රැවිටි මැප් එකක්. ඒ මැප් එකේ තියෙනවා මේ ලංකාවේ හිරිවඩුන්න තමා බිම්බර ගතිය ග්‍රැවිටි පවර් එක අඩුම තැන. එතන තමයි සියලු බුදුවරු බුද්ධත්වයට පත් වෙන්නේ, ලෞතරා බුදු. ග්‍රැවිටි පවර් එක වැඩිම තැන බර්මියුඩා ත්‍රිකෝණය මාරකට. ඒගොල්ලෝ දැන් ඒක සාහතික කළා මේ ඉන්ටර්නෙට් එකේ NASA ආයතනයෙන් වාර්තාවක් ඉදිරිපත් කළා දාලා තියෙනවා. අවසරයි හඳුරන්නේ. ඊළඟට සුනාපරන්තය කියලා අදහස් කරේ. දැන් ඔය මොනෙකුත් ත්‍රිපිටකේ සූත්‍රවලක් තියෙනවනේ, අර නන්ද හාමුදුරුව යනකොට සුනාපරන්තයට යන සුනාපරන්තය කියලා එකක් තියෙනවා. සුනාපරන්තයේ මිනිසුන්ව මේ ධර්මයේ තේරුම් ගන්න බෑ. සුනාපරන්තයේ ඉපදෙන්නේ මේ වගේ මිනිස්සු. ධර්මයේ ගන්න උඟක්ම අමාරු. ධර්මයේ හැසිරෙන්නේ නැහැ. ඒකයි. මගපල් ලබන්න බුද්ධ ශක්තියට අනුගත වෙන්න මේ මිනිස්සුන්ට දන්නේ නැහැ. ඒකයි. සුනාපරන්තේ අපරාපරන්තය කියන්නේ ඒක කලන්ට එන්න පුළුවන්. ඇවිල්ලා මේක ගන්න පුළුවන්. අපරපර. පර අපර වෙනවා. භූමි ප්‍රදේශයක් විදියට කොයි හරිද හඳුරන්නේ? මේක අපි භූමි ප්‍රදේශයක් වෙන විදියට මනින එක තමයි දැන් වරද වෙලා තියෙන්නේ. භූමි ප්‍රදේශයක් විදියටත් ඔන්නම් ඒ කාලේ මැනලා තියෙන මැනන්න පුළුවන්කම තිබිලා තියෙනවා. අද නම් ඔය පුත්තලම මන්නාරම පුනරීන් වලට යනකන් සුනාපරන්තය තමයි තිබිලා තියෙන්නේ. ඒ හරි අදත් ඉන්නේ ඔය
සාමාන්‍යෙන් කිසිම ධර්මයක් තේරුම් ගන්න බැරි ධර්මය හැසිරෙන්න බැරි පුද්ගලයෝ තමා මිනිස්සු තමා ඉන්නේ.